मध्यकालीन सिंहल राजधानी अगनगर वेच हस्तशैल पुरवरे पिहिटलातेन अड़ी हत्सीयक पमन उसीन पिहिटलातेन मुहुद मट्टमिन गत्तोत अड़ी एद्दास एकसीयक उसीन पिहिटलातेन कुरुनैगल अत्तुगल समाधि बुदुपिलिम वहन्से अभियस तमाई अपि दैन मे विदियट अविल्ला इन्ने कुरुनैगलट आवोत कुरुनैगल संकेतयक विदियट मे समाधि बुदुपिलिम वहन्से अपिट हंदुन्वन्न पुलुवन् इतने मे बुद्धपिलम हंसे के उसगत्तो अडी हेट हयाक वेनवा पाद में इंदा उसगत्तो तिम अडी अनु नमयाक पमन वेनवा इतने देदास तुन वर्षे दी तमाई मे विवृत करला तिये कोहम नमुद अपित हेतुवा वासुले संचार सटहन आरंभे दीम मे अतागल समाधि बुद्धपिलम हंसे वेंद पुदागेन उन्नु हंसे के आशीर्वादे एकतु करगेन मे अतुगल पुरवरेम संचरणे करान इंता मम हितवा मेवेला वेदी समाधि बुद्धपिलिम वहन्से नम दिन्न मे विदिहट पच्ची मुत्तर लंकाय हस्ति सेल नगोपरी समाधिना निसी दंत बुद्धं वंदामि मुद्दना अतागल समाधि बुद्धपिलिम वहन्से वेड सिटिन मे अतागल गिरी मुदुनट आवाम अपिट पेनवा कुरुनैगल मुरु नगरयम ए वितरक मे अवदु पेनवति अपि मगे पिटुपसिन तियेनवा कुरुनैगल वेव वतेम कंदु पंतीन वट करगेन बोहोम विराजमानव तमयि मे कुरुनैगल नगरय पिहिटला तियेने इतिन भूगोलीय वशेन गत्तत ए वगेम सुंदर परिसर अतिन गत्तत बहुम रमणीय परिसरयकट हिमिकम कियन नगरयक तमयि कुरुनैगल कियन्ने ए वितरकुत नेमे तमन्गे दैनिक जीविते वेड कटियुतु वल निरत वेला इन्न मे जनताव बहुम अपूर्वट मे हेम देयक्म
බොහොම තීක්ෂණව අපිට නරඹන්න පුළුවන් ස්ථානයක් විදිහට මේ ඇතාගල ගල් පර්වතය හඳුන්වන්න පුළුවන්. ඉතින් මම හිතුවා වාසලි ඔබටත් කුරුණෑගල ගැන වැඩියමක් කියන්න මේ ගල් පර්වතයේ මැත්තේ ඉඳලා මොකද මෙතනට හොඳටම මුළු නගරයම පේන නිසා. පලාතේ ජන සංස්කෘතියට කතා කරන ජන කලා කේන්ද්‍රයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. තවත් විදිහකට කිව්වොත් කුරුණෑගල විස්කම් නිවස. මේ විස්කම් නිවසේ අපේ දක්ෂතාවලින් පරිපූර්ණ වෙච්ච ශිල්පීන්ගේ නිර්මාණ රසක් අපිට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ තමයි අපේ අයගේ විස්කම්. ඉතින් මේ විස්කම් අතරේ කැපිලා පේනවා විශේෂයෙන්ම පිත්තල භාණ්ඩ තියෙනවා ලී කැටයම් තියෙනවා හෑන්ඩ්ලූම් බතික් එතකොට තවත් නිර්මාණ රසක්ම මෙතනට ආවම දැක ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් කොහොමත් කුරුණෑගල කියන්නේ සංචාරක පුරවරයක්. දේශීය අපේ සංචාරකෙන් විතරක් නෙමෙයි විදේශීය සංචාරකෙන් පවා එන සංචාරක පුරවරයක්. ඉතින් මේ සියලු දෙනාගේම ආකර්ෂණීය දිනාගත ස්ථානයක් විදිහට මේ විස්කම් නිවස අපිට හඳුන්වන්න පුළුවන්. මොකද අපේ වටිනාකම රටට විතරක් සීමා නොකර අන්තර්ජාතික වශයෙන් වටිනාකම රැගෙන යන්න පුළුවන් අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එනිසා වාසුලි සංචාරයේ අතරතුරේ අපෙත් හිතුවා මේ කුරුණෑගල විස්කම් නිවසට ගොඩ වැදිලා මේ අත්දැකීමත් ඔබත් එක්ක මේ විදිහට බෙදා ගන්න. අතුගල් පුරවරයට ආවම අපි කොහොමද ඇත්තු නොබල ඉන්නේ නේද? අන්න ඒ නිසා මට හිතුණා ඇත්තු බලන්න එන්න. ඒක ඇතෙක් නෙමෙයි. මෙතන ඉන්නවා ඇත්තු ගොඩාරියක්. කාම තෝර ගන්නද කියලා හිතා ගන්න බෑනේ. මෙයාත් හොඳයි. මෙයාත් හොඳයි නේ? පොඩි උනත් ඇතෙක් නේ. सना कैस बैल कुत्ती ना විශේෂත්වය පොල්කටු වලින් තමයි හදලා තියෙන්නේ බලන්නනේ අපේ අයගේ වැඩ කොහොමද කියලා කප් එකකුත් තියෙනවා හරි ආ ලස්සන එකක් ශ්‍රී ලංකා Oh, 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 oh
පාරෙන්නම් අපේ නුවර පාරට හැරිලා ඉඳුල්ගොඩ කන්ද මේ පාරේ සතපු මෙකහමාරක් අහවම අපිට හම්බ වෙනවා මේ තැම්පාන ජලාශය. ඉතින් මේ තැම්පාන ජලාශය ගැන කතා කළොත් බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන බොහොම සුන්දර ජලාශයක් කියලා කිව්වොත් නිවැරදි. මේ හා සම්බන්ධ වන තවත් ජන ප්‍රවාද රසක් අපිට අහන්න ලැබුණා මේ ප්‍රදේශයට අහම. විශේෂයෙන්ම වලගම්බා රජතුමා සහ ඔහුගේ දේවිය ජීවත් වූ ප්‍රදේශය කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි මුල් කාලීනව තියලා තින්නේ මෙතන සම්පූර්ණයෙන් කුඹුරක්. පසු කාලීනව තමයි ජලාශයක් බවට පත් කරලා තින්නේ. ඉතින් 1930 වර්ෂයේ තමයි මේ තැම්පාන ජලාශය නිර්මාණය කළා තින්නේ. මේ විශාලත්වය ගත්තොත් අක්කර 2කමාරක් පමණ විශාලත්වයකින් යුතු අඩේ 36යි අඟල් 6ක ගැඹුරකින් යුතු ජලාශයක් කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වටා තියෙන පරිසරය ගත්තොත් ඔබට පේනවා මේ දකුණු පසින් තියෙනවා එක් ප්‍රතාපවත් වූ කඳු පන්තියක්. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට නම් වලගම්බා රජතුමාගේ සේවකයෝ සැඟවී සිටි, ඒ කියන්නේ ඔත්තු බලපු ස්ථානය කියලා තමයි මේ ස්ථානය මේ ගල අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ අනිත් ජලාශවලට සාපේක්ෂව තැම්පාන ජලාශයේ තියෙන එකම විශේෂත්වය තමයි කිසිඳු බලයකින් තොරව ගුරුත්ව බලයෙන් පමණක් ඉතාමත්ම අඩු වියදමකින් ජල පවිත්‍රාගාරයකට ජලය ගෙන යන එකම ජලාශය වන්නේ මේ තැම්පාන ජලාශය. අනේ නිසා තමයි වාසුලිය සංචාර සටහනේ අපි මේ අත්දැකීමත් කුරුණෑගලට ආපු ගමනේදී ඔබට සමීප කරන්න හිතුවේ. බහුසංස්කෘතික පසුබිම දකින්න ලැබුණා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල පිහිටලා තියෙන ශ්‍රී කදිරේෂන් කෝවිලට. ඉතින් අපි තුන්රුවන්ගේ ආශිර්වාදය ලබා ගත්තා වගේම අපි හිතුවා දෙවියන්ගේ ආශිර්වාදය අපේ සංචාර සටහනට එකතු කරන්න. ඉතින් කුරුණෑගල නගරයේ හරිම විශේෂයි මේ බහුආගමික ජනතාව බැතිමතුන් ජීවත් වන නගරයක් විදිහට. මේ නගර මැදේම තමයි මේ සියලු දේවල් මේ විදිහට පිහිටලා තියෙන්නේ. ඉතින් වාසුරේ සංචාර සටහනින් අපිත් ආවා මෙහි වැඩ සිටින කතරගම දෙවියන්ගේ ආශිර්වාදය මේ විදිහට අපේ ජීවිතවලටත් එකතු කරගන්න.
मंदिर कंद इको रिसोर्ट आवा मे मल अरगे मुखद स्वभाव सौंदर्य अपूर्व स्थान स्पर्श कर गमम अलू संकल्प प्रेक्षक उबट समीप करबट पेनवती मगे मे पिटपीन अपूर्व सितुव मे अलंकार निर्माण निर्माण कल देना मे इको रिसोर्ट के पदनमें अनेक ऐके लोके इन सियलुम दिमौपियान नियोजने करला मे दिमौपियां कर गौरव विधि तमाय मे विधि मे स्मारक आकार निर्माण कल दे अरपत्ते इन अम्म मे पत्ते इन ताता मे देन्नगे आदरे हदवते अतिवने आदरे तमाय मेद संकेत कल देने ऐके प्रतिपाल तमाय आदरणीय दरुआ इतने मे आदरणीय दरुआ लोके मजाय गेन तमाय අද දවසේ හොඳ පුරවැසියෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේ කියන පදනම ඇතුව තමයි අද දවසේ මේ ඉකෝ රිසෝට් එකේ අපිට දකින්න ලැබුණු විශේෂත්වය. ඉතින් අපි හිතුවා වාසලේ සංචාර සටහනෙන් හැමදාමත් අපි ඔබට විවිධ සුන්දර අත්දැකීම් සමීප කරනවා. නිසාම අද දවසේ සුන්දරත්වයක් වෙනසක් මේ දෙකම එකතු කරලා නැවුම් අත්දැකීමක් ලබා දෙන්න. අනේ නිසයි මන්දිර කන්දි කොරසෝට් එකට අපි ආවේ. मंदिर कंद इको रिसोर्ट का पेहरला मे तन हरिम सुविशेषी समहार विट ओब किट विश्वास दाने मे कुरनागल दिस्ट्रिके वट पेहरला तव दिस्ट्रिक हयाक मे स्थानेट पेरा ए तमाय गंप पुत्तलम अनुराधपुर महानुवर मातले कैगल कियन मे दिस्ट्रिक हय ए वितर कूत मे तव दर्शनीय वेव देखा पेन वोट पेनवती मगे मे पसुबी मे तीयन ए वेव समहार विट वोट पेन वे मटना मे स्थानेटाव हम ए देवाल देख बला नमस्तावा क्लेबुण ए वगेम अंशक तुलसी हटाक नरम बुलाण हों व्यू पॉइंट का ඒ විතරකුත් නෙමෙයි ජෛව විවිධත්වයට ආදරය කරන කෙනෙක් නම් ඒ වගේම ඔබ සංචරණයට ආදරය කරන කෙනෙක් නම් ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙක් නම් ඔබට හොඳටම සුදුසු තැන තමයි මේ ස්ථානය. මොකද දුර්ලභ ගණයේ පක්ෂීන් රසක් මේ ස්ථානයට આવොත් ඔබට පුළුවන් දැක බලා ගන්න. ඉතින් ඒ විතරකුත් නෙමෙයි මට තව දෙයක් ඔබට අමතකුණා කියන්න. යාපහුව රාජධානිය මගේ පිටුපසින් පේනවා, කුවේනිගල පේනවා. ඉතින් මේ සියලු දේවල් වලින් ස්වයං පෝෂිත ස්ථානයක් තමයි මේ ස්ථානය. ओबे निवाणु अर्थान्वित गतकरण स्वभाव स्वभाव धर्म गतकरण ओबट वस्तावना इन मंदिर हेलो आज ऐसा कैसे